අපි ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතියන්ත වෙනවා රට විශාල අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ පොදු එකඟතාව මත ප්‍රජාන්ත්‍රවාදී ලක්ෂණ වැඩි කෙරෙන මේ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හැඳවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන හැබැයි කතානායකතුමනි ඒ තුල අපිට දකින්න ලැබෙනවා ආපහු මේ පක්ෂ දේශපාලනයේ අවසනාවන්ත ලක්ෂණ දැන් අපි දන්නවා සමහර පක්ෂ විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ වෙන්න පුළුවන් සමහර පක්ෂ විපක්ෂ වෙන්න පුළුවන් හැබැයි අපි මේ අවස්ථාවේදී තෝරාගත යුතු වෙන්නේ පාර්ලිමේන්තුවේ හැටියට මේ රටට යම්සි විධිහක පණිවිඩයක් ලැබෙන ආකාරයට අපිට කළ හැකි යම් හෝ ප්‍රජාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහායි එවැනි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි විධායක ජනාධිපති අනතුර සඳහා තරඟ කරපු සහ මේ මෑතක් වෙන තෙක්ම විධායක ජනාධිපති ක්‍රමය සහ මේ පාර්ලිමේන්තු අතර බල තුලනයක් ගැන අදහස් දක්වපු විපක්ෂයේ ඇතැම් පක්ෂ මේ සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට එය යක්ෂයෙක් හැටියට පෙන්වා සිටිමින් පාල් මේ ක්‍රම විධායක ජනාධිපති අනතුරම අහෝසි කිරීමට ඉල්ලා සිටීම ගැන අපි කනගාටු වෙනවා කතා නැකතුමනි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පළාත් සභාවත් ඒ හා සම්බන්ධව බෙදලා තියෙන ආණ්ඩුකාරවරුන්ව පත් කරන්නේ විධායක ජනාධිපතිතුමා එහෙමනම් අපිට පළාත් සභාව ගැන තීන්දුවක් ගන්න වෙනවා ඒ වගේම මේ පවතින පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ඉතාම දුෂ්කර වෙන සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන තීන්දුවක් ගන්න වෙනවා ඒ නිසා අපි පක්ෂ විපක්ෂ සියලුම පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ ලැබී තියෙන අවස්ථාව භාවිතා කරමින් මේ පාර්ලිමේන්තුවේ බලය නැත්තම් ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය සුදුසු සංශෝධන 21 වෙනි සංශෝධනයේ හැටියට ගෙනුන ගෙන එන ලෙස ඒකම කතානායක තුමනි මට ඉතාම කෙටි වෙලාවක් දෙන්න අගමැතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා එතුමා දන්නවා 20 වෙනි සංශෝධනයේ ගෙන එන වෙලාවේදී අපි කතරන්නම් උත්සාහ කරාද කියලා ඒ 20 වෙනි සංශෝධනයේ වඩා ප්‍රජාන්ත්‍රවාදී සංශෝධනයක් බවට පත් කරගන්න එතුමා අපිට ඒ අවස්ථාව දුන්නා අඩුම වශයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම තුල අපේ අදහස් ප්‍රකාශයට පත් කරන්න අපි ඒ වෙලාවේ ඉල්ලා සිටියා දැන් 20 වෙනි සංශෝධනයේ මූලික කෙටුම් පත ගත්තොත් එහෙම කැබිනට් ඇමතුරුන්ගේ සහ රාජ්‍ය ඇමතුරු නියෝජ්‍ය ඇමතුරුන්ගේ සීමාව පවා ඉවත් කිරීමට යෝජනා වී තිබුණා අපේ මැදිහත් වීම තුළ ඒ අපට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා ඒකම එයා ලංකාවෙනි 50%ට වඩා රාජ්‍යයට රජයට 50%කට වඩා කොටස් හිමි ආයතන විගණක අධිපතිවරයාගෙන් ඉවත් කිරීමට යෝජනා වී තිබුණා අපට ඒ වළක්වා ගන්න හැකියාව තිබුණා ඒ වගේම තමයි මහමැතිවරණක් පවතින අවස්ථාවේදී කැබිනට් ඇමතිවරුන්ට එහා ගොස් රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පවා වැඩ බලන ඇමතිවරුන් හැටියට කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන සකසා තිබුණා එය අපේ මැදිහත් වීම තුළ ඉවත් කරගන්න පුළුවන්කම තිබුණා හැබැයි ඒ හා සමගම මූලික තව අපි කාරණා හතක් ඉල්ලා සිටියා තුනක් අපිට ලැබුණා හතරක් අපට ලබා ගන්න බැරි වුණා එකක් තමයි පුරවැසියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කෙටුම් පතක් අභියෝගයට ලක් කරන්න තිබ්බ දින 14 දින 7 දක්වා අඩුකනු ලැබුවා මෙය නිවැරදි යුතු කාරණයක් හැටියට අපි දකිනවා ඒ වගේම තමයි රජයේ ඉහළ තනතුරු නීතිපති පොලිස්පති ඇතුළු ඒ ඉහළ තනතුරු ඊළඟට කමිෂන් සභා ඊළඟට ඉහළ අධිකරණවල තනතුරු පත් කිරීම සඳහා තිබිච්ච ව්‍යවස්ථාදායක සභාව වෙනස් කරනු ලැබුවා අපි ඒ අවස්ථාවේදී තිල්ලා සිටි ආණ්ඩු පක්ෂය තුල ඒ ව්‍යවස්ථාදායක සභාව වඩා ප්‍රජාන්ත්‍රවාදී කරන්න එහෙමත් නැත්නම් 20 වෙනි සංශෝධනයේ පරිදි පාර්ලිමේන්තු කවුන්සලයක් පත් කරනවා නම් ඒ පාර්ලිමේන්තු කවුන්සලයේ නිර්දේශ වලට අනුව ජනාධිපතිතුමා කටයුතු කළ හැකි වන ආකාරයට කටයුතු කළ යුතු වන ආකාරයට එය සංශෝධනය කරන්න කියලා සහ අපි ඔබතුමාගෙන් උත්ල්ලා සිටේ ඒ නිර්දේශ පාර්ලිමේන්තුවේ සභාගත කළා ජනතාවට ඒ නිර්දේශ සම්බන්ධයෙන් දැනගන්නට අවස්ථාව සලසන්න කියලා ඒකම දිත්තපුරවැසියන් අතීතයේ ඒ එක් පවුලකින් පලිගැනීමට ඒ ගන්තිය ගෙන ආවත් අනාගතය වෙනුවෙන් ඒ සංශෝධනය දිගටම පවත්වාගෙන යන්න කියලා. ඉතින් අපි කනගාටු වෙනවා ඒ අවස්ථාවේදී සවන් නොදීම සම්බන්ධයෙන් අපි විසින් සංශෝධනයේ පක්ෂව ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් වසරක් යෑමට පෙර ගෙනීමේ ප්‍රතිඥාව මත ඒ ප්‍රතිඥාව ඉටු නොවී තියෙන මොහොතක ඔබතුමාගේ මෙදියත් වීම අපි අගය කරනවා. අපි සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව මේ පාර්ලිමේන්තුවේ ශක්තිය ප්‍රජාන්ත්‍රවාදයේ යම් ආකාරයකට හෝ බලගැන්වීම සඳහා අනවශ්‍ය වාද විවාද නොකෙරෙන යෝජනාවලට නොගෙහින් මේ අවස්ථාව රට වෙනුවෙන් රටේ සුභසිද්ධිය වෙනුවෙන් මහජනයාගේ අදහස් වඩා සුබදායීව නියෝජනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවට යම් හෝ 21 වෙනි සංශෝධනයක් ගෙනීම සඳහා භාවිත කරන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.